දැන් මේ ප්‍රශ්න ඔක්කොම අහලා අපි ටිකක් දේශපාලන පැත්තට යනවා. ඔබේ සහෝදරයා විදුර වික්‍රමනායකව ඔබ පහුගිය දවසක ටිකක් දරුණු විදිහට විවේචනය කරනවා. මේක පෞද්ගලික ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මතවාදී මේ ප්‍රශ්නයක්ද? දෙකම නෙවෙයි. මම පුරවැසියෙක්. එතකොට මම එයාගේ ඡන්දදායකෙක් මෑතක් වෙනකම්. පවුලේ මිනිහව විශ්වාස කරන්න නැත්නම් කවද විශ්වාස කරන්න පුළුවන්? කතාවක් තියෙනවා ඉංග්‍රීසියෙන් blood is thicker than water කියලා. එතකොට කොච්චර මම සරලව පුරවැසියෙක් ලෙස හිතන්න ගියත් මගේ ජානවල වික්‍රමනායක නම තියෙනවානේ. මගේ නහරවලත් දේශපාලනේ එතකොට ගෑවිලා හරි තියෙනවා. දේශයේ වෙන අවපාලනය ගැන පුරවැසියෙක් ලෙස එතකොට මට කතා කරන්න අයිතියක් තියෙනවා. මම කතා කළ යුතුයි. ඒක මගේ පුරවැසි වගකීම. ඒක අභිෂේකගෙත් පුරවැසි වගකීම. බලන් ඉන්න හැමෝගෙමත් පුරවැසි වගකීම. අපි කතා කරන්නේ නැත්තම්, අපි ප්‍රශ්න කරන්නේ නැත්තම් අපේ පාලකින්ව අපේ නියෝජිතයින්ව, ඇත්තටම මම කැමති නැහැ ඒගොල්ලන්ව පාලකයන් කියලා කියන්න. අපේ නියෝජිතයින්ව අපි වගකීමට වගවීමට භාජනය කරන්නේ නැත්තම් අපි පුරවැසියන් හැටියට අපේ වගකීමත් පෑරහරිනවා. මම හිතන්නේ ජනතාවට පැටලිලා තියෙන්නේ ඔය කියන කාරණාවම තමයි. වෙන්න ඇති. මම හිතන්නේ හුඟක් ඒක තේරීගෙන එනවා. එතකොට මට කෙලින් ඉඳලා මම දන්නවා මට විරුද්ධව එකම එක පැමිණිල්ලක්වත් මට විරුද්ධව නෑ කොහෙවත්. ස්පීඩින් ටිකට් එකක්වත් මම ලබාගෙන නැහැ කියලා. අංචු මාත්‍රයක වංචාවක් කොහෙන්වත් කරලා නැහැ. ටැක්ස් එක හරියට ගෙවනවා. රාජකාරිය හරියට කරනවා. එහෙනම් මට පෞරුෂයක් තියෙනවා, මට ධෛර්යයක් තියෙනවා, කොන්දක් තියෙනවා මගේම එකාගෙන් ප්‍රශ්න කරන්න. ඒ නිසා තමයි මං ඒ විතරක් නෙමෙයි මම විශ්වාස කරනවා ඒ වික්‍රමනායක ධෛර්යය සහ ඒ පදනම එක්ක ඔහුටත් ඒ පෞරුෂත්වයක් තියෙයි කියලා හරියට ජොබ් එක කරන්න. දැන් පේන හැටියට හරියට ජොබ් එක කරගන්න බැරි තත්ත්වයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම අහන ප්‍රශ්න වලින් විසඳුම් අපිට මම හිතන්නේ ලැබිලා තියනවානේ. දැන් ඔබ සඳහන් කරනවා වගේ ඔබ එන්නේ ලංකාවේ දේශපාලන පවුලකින්. එතකොට මේ අහන ප්‍රශ්නෙට ඔබට උත්තර දෙන්න පුළුවන්. ලංකාවේ දේශපාලනේ වෙනස් වෙන්න ඕනි කොතනින්ද ඔබ හිතන විදියට? වෙනස් වෙන්න ඕනි කොතනද? ඔක්කොට මේ ඉස්සෙල්ලා අපේ වගවීමක් නැතිවීම. වගකීම තියෙනවා. වගකීම කරන්න හදන අයත් ඉන්නවා. වැරදුනහම වැරද්ද බාරගන්න බැරි අය ඉන්නේ. ඒකට කියන්නේ අපි වගවීම, accountability. ඒ වගේම නායකත්වය කියලා කියන්නේ නිර්භීතකම, එඩිතරකම, කෑකෝ ගහන එක විතරක් නෙමෙයි. නායකත්වය කියලා කියන්නේ ඇත්තටම රැල්ලට මහජනතාවගේ පැත්ත ගන්න කෙනත් නෙමෙයි. නායකත්වය කියලා කියන්නේ නොමග යන මනුස්සයව හරිමඟට ගන්න පුළුවන් වෙන කෙනා. එහෙම නොමග යන මනුස්සයව හරිමඟට ගන්න ඒක තමන්ගේ ඉමේජ් එක හරිගස්සගෙන කරන්න බෑ. ඒක රටේ ඉමේජ් එක හරිගස්සන්නයි ඕනේ. එතකොට එහෙම කරන එක්කෙනා හැමතිස්සෙම පොපියුලර් ප්‍රචලිත වෙන්නෙත් නැහැ. අන්න ඒක තමයි නායකත්වය. එතකොට එයාට නිහතමානීකමක් තියෙන්න ඕනේ. අපි කියනවා ඒකට one of the key characteristics of leadership is humility. නිහතමානීත්වයක් තියෙන්න ඕනේ. තමන් කරපු දේ හරිද වැරදිද කියලා සොයන් විවේචනයක් කරලා හරි නැත්නම් ඒක පිළි අරගෙන රටට හරියන දේ කරන්න. එතකොට මේ අයගේ නායකත්වයේ වගකීම සහ වගවීම යුත්තේ
රටේ ඉමේජ් එක මහජනයාගේ ඉමේජ් එකට වැඩ කරන එක මිසක් තමන්ගේ ඉමේජ් එක හදාගන්න එක නෙමෙයි. ඔබේ සහෝදරයාගේ දේශපාලන භාවිතය ගැන ඔබ තෘප්තිමත්ද? අනේ ඒක මම කරන්න කැමති නැති දෙයක්. මොකද මම එතුමා විදිහට පාර්ලිමේන්තුවට ගිය කෙනෙක් නෙමෙයිනේ. එතකොට අප පිළිගන්න ඕනේ පාර්ලිමේන්තුවට ගිය කෙනෙක් ඡන්දයකින් පත් වෙච්ච කෙනෙක් කියලා. ඒ නිසා අපි ඒ බහුතර මතයට ගරු කළ යුතුයි. ඒක තමයි අපි කියන්නේ. ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය. එහෙමනම් මමත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී මතයට ගරු කළන්නේ. එනිසා එතුමාගේ දේශපාලනය ගැන මම කතා කරන්නේ මගේ පුරවැසි වගකීම ගැන කතා කරන්න. ලංකාවේ චීන ආක්‍රමණය ගැන ඔබේ අදහස මොකක්ද? ඒ ගැන මං හිතන්නේ මම ගිය අවුරුද්දේ ගොඩ බහිනකොටම මගේ අදහස පැවසුවා. ඊට පස්සේ තමයි මට ගොඩක් ප්‍රශ්න ඇති වුණේ. ඊට පස්සේ තමයි ඔකේ චීන ආක්‍රමණය කරනවා රට ලෝපුරාම. ඒක අපි හොඳටම දන්න දෙයක්. චීන අපි ආක්‍රමණය කරලා ඉවරයි කියලා කියනවා සමහර අය. ඒකත් අපි හොඳටම දන්න දෙයක්. නමුත් මං හිතන්නේ දැන් වුණත් පහුවෙලා දැන් වුණත් පරක්කු නැහැ මේ ක්‍රමය විසඳා ගන්න. මොකද මම හිතන විදිහට අපිට තාම නායකත්වයක් නැහැ. මේ රටේ නායකත්වයක් නැහැ ඇත්තටම. අපිට ඉන්නේ තවත් පුරවැසියෙක්. අපේ රාජ්‍ය නායකයාට කිසිම අත්දැකීමක් නැති, ආත්ම ශක්තියක් නැති, එඩිතර කියලා කිව්වට ඇත්තටම මම නම් හිතන්නේ බියගුළු, මමත්වයෙන් පිරිච්ච, නිහතමානී නොවන, සහකම්පනයක් නැති, දයාවක් නැති, නීතියට පිටුපා වැඩ කරන මනුස්සයෙක්. ඒක එතුමා බොහොම පැහැදිලිව පෙන්නුම් කරේ මේ රටේ රාජ්‍ය නායකයා වෙලා කරපු පළවෙනි ක්‍රියාව තමයි මිනිසුන් ඝාතනය කරපු අසරණ දරුවන්ව අමානුෂික ලෙස ඝාතනය කරපු දීර්ඝ නඩු තීන්දුවකින් ජීවිතාන්තය දක්වා සිර ගත වූ ඝාතකෙක්ව නිදහස් කරන එක. ඔහු එයින් මේ රටට දුන්නු අවවාදය තමයි ඔහු පෙන්වා දුන්නේ. අපරාධය අනුමත කිරීමක්, අවනීතිය ගරු කිරීමක්, ඔහුට අවශ්‍ය බලය එලෙස වක්‍රානුකූලව ලබා ගැනීමක්, පොරවීමක්. නමුත් ඔහු දැන් පැහැදිලිවම කොර වෙලා ඉන්න බව අපි දන්නවා. ඉතින් මං ඇත්තටම හරි කැමති මේ ප්‍රශ්නය මගෙන් ඇහුවට. මං හිතන්නේ මේ සෑහෙන කාලෙකින් මේ ප්‍රසිද්ධියේ කරපු දරුණු ප්‍රකාශයක් සහ දැඩි විවේචනයක් වර්තමාන ජනාධිපතිතුමා ගැන. ඇයි අපිට විවේචනය කරන්න බැරි? ඒකත් අපේ ප්‍රජා අයිතියක්නේ. අපිට දීලා තියෙන අයිතියක් එකිනෙකා විවේචනය කිරීම. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. ඒ විවේචනය දරාගන්න බැරි නායකයෙක් ඉන්නවා නම් ඒක හින්දම තමයි මම කියන්නේ එයා නිර්භීත කෙනෙක් නෙවෙයි කියන එක. වැරදි කරපු නායකයන් මේ ලෝකේ ඕන් තරම් ඉන්නවා. ඒ වැරද්ද පිළිගත් නායකයන් ඉන්නවා. මේ මෑත කාලයේදී මේ කෝවිඩ් එකත් එක්කම මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා ඇමරිකාවේ හිටපු ජනාධිපති වගේම කෝවිඩ් එකට හිනා වෙච්ච කෙනෙක්, මේක හිම්බිරිසාවක් කියලා ගණන් ගත්තේ නැති කෙනෙක්. නමුත් අගමැතිවරයා මේ කෝවිඩ් හැදිලා උග්‍ර වෙලා ICU ගිහිල්ලා ඔහුට ඔහු දුන්න එකම ඉන්ටර්විව් එකෙන් ඊට පස්සේ හොද වෙලා ඔහු කිව්වා ඔහුට නිකම් මැවිලා පෙවුනලු මේ දොස්තරලා පැය 48ක් දොස්තරලා දෙන්නෙක් එක දිගට වැඩ කරනවා. එතකොට මම ඇහුවලු ඇයි කියලා මෙච්චර දිග වෙලාවක් මේගොල්ලෝ වැඩ කළේ. PPE නැති නිසා ඒගොල්ලන්ට ගෙදර යන්න විදියක් නැහැ, වෙන කට්ටල දාගෙන එන්න කට්ටිය නැති නිසා කියලා. එතනින් කම්පැනියට පත් වෙච්ච ඒ අගමැතිතුමා දැනගත්තා මේ ප්‍රශ්නේ බැරෑරුම්කම. ඔහු කිව්වා මං
මේ ගැන දැනගෙන හිටියේ නෑ මට සමාවෙන්න කියලා. ඔහු විසඳපු පළවෙනි ප්‍රශ්නය තමයි ඉස්පිරිතාලයෙන් එළියට ඇවිල්ලා PPE කට්ටල දෙන එක. හරි. ඒ වගේම අපි මේ කෝවිඩ් වලදී කොයි තරම් ම්ලේච්ච ක්‍රියාවක්තර කළේ මේ මුස්ලිම් මිනිසුන්ව පුච්චපු එක, දරුවෙක් පුච්චලා පටන් ගත්ත ඒ මේ ඛේදවාචකයෙන්. එංගලන්තයේදී ඒ වගේ දරුවෙක් පුච්චුවේ නැහැ. නමුත් ඉස්සෙල්ලාම මියගිය දරුවා වුණේ අවුරුදු 14ක මුස්ලිම් පුතෙක්. ඒ මුස්ලිම් පුතාව ළඟට ඒ අවස්ථාවේදී තිබ්බ කොරෝනා නීතියත් එක්ක දෙමව්පියන්ට ලං වෙන විදිහක් තිබ්බේ නැහැ. දෙමව්පියුනොත් කොරන්ටයින් කරලා හිටියේ. ඒ දරුවා තනියම මිය ගියා. ඊට පස්සේ එයාව වල දැම්මේ එයාගේ මේ පල්ලියේ කට්ටිය සහ ඉස්පිරිතාලේ කට්ටිය. කිසිම නෑයෙක් ඒ ළඟ හිටියේ නැහැ. ඒක බලන් හිටපු මිනිසුන්ට පවා මේක හරිම හිත කම්පා වෙන දෙයක් වුණා. ඒක බලන් හිටිය නිවුස් එකේ සෞඛ්‍ය ඇමති ඒ රටේ එංගලන්තේ. ඒ සෞඛ්‍ය ඇමතිට මතක් වුණා මගේ පුතාටත් අවුරුදු 14යිනේ. මගේ පුතාට මෙහෙම වුණොත් මොකද කියලා. එවෙලේම ඒතුමා මේ මීඩියා කොන්ෆරන්ස් එකක් තියලා කෙලින්ම ඇවිල්ලා කිව්වා අපිට සමාවෙන්න, අපි මේක වැරදියට මේ හිතපු දෙයක්, අපි මේ වගේ දෙයක් වෙයි කියලා හිතුවේ නෑ. අද ඉඳන් ළමෙක් ළඟට ඕනේ කෙනෙකුට එන්න පුළුවන්. ඉස්පිරිතාලේ තනි කරන්න අවශ්‍යතාවයක් නැහැ. කොවිඩ් තිබ්බත් නැත්තත් මීට පස්සේ දරුවෙක්ට තනියම මේ යන්න දෙන්න බෑ කියන එක. මේ නීතියගොල්ල වෙනස් කළා. අන්න එතනයි අපි සිටිය යුත්තේ. අපි හිටගෙන ඉන්න ඕනේ රටේ තියෙන ඉමේජ් එක වෙනස් කරන්න, මිනිස්සයාගේ තියෙන ඉමේජ් එක වෙනස් කරන්න. මානව හිතවාදී මිනිසෙක් අපිට අවශ්‍යයි. පපුව උණු වෙන මිනිසෙක් අපිට අවශ්‍යයි. අපිට අවශ්‍ය නැහැ ජාත්‍යන්තරයෙන් බලපෑම් කළා තමන් මේක කරපන් ඇයි උඹ මේක කරන්නේ නැත්තේ, ඇයි උඹලා මේ වගේ තමන්ගේ රටේ මිනිසුන්ට මේ වගේ සලකන්නේ කියලා ප්‍රශ්න කරන අය අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය නැහැ මෝඩ තකතිරු ඇමතිවරුන්, හට්ටි මුට්ටි බදාගෙන ජාත්‍යන්තරය අපිව හැල්ලු කරන අය අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය නැහැ අපේ රටේ තියෙන ආරක්ෂාව බිලී දෙන යාළුවන් වෙනුවෙන් ඉන්දියාවෙන් එහෙම නැත්නම් වෙනත් රටකින් වසංගතය පිරිච්ච රටවලින් මේ රටට ගෙනල්ලා ඒගොල්ලන්ගේ ආර්ථිකය දියුණු කරගන්න. අපිට අවශ්‍ය නැහැ මිලිටරීකරණයෙන් රෝග මර්ධනයක්. අපිට අවශ්‍ය සෞඛ්‍ය ප්‍රවර්ධනයෙන් රෝග පාලනයක්. ඒ සඳහා සෞඛ්‍ය අංශ ඉදිරියට එන්න ඕනේ. මම එදත් කියනවා අදත් කියනවා මිලිටරීකරණයෙන් මේ රට ඉදිරියට යන්න බෑ. ඒක තව කරන්න අපි ආපස්සට යනවා කියලා. දැන් ඔබ අර ඉස්සෙල්ලා කිව්වා වගේ වගවීම සහ වගකීම සහ වග වෙන නායකත්ව ගුණාංග තියෙන අපේ රටේ නායකත්වයක් ඔබට පේනවද? පේනවා නම් පේන්නේ නැහැ. දැනස්සෑ. සමාජ මතය කණ්ඩායම් දෙකකට බෙදලා වැඩ කරන. හැබැයි ඉරක් ගහලා වෙන් කරලා පැහැදිලි මතයක් අපිට පේන්නේ නැති මාතෘකාවක් ගැන බොහොම හරබර කතාවකට අපිත් එක්ක එක්කුණු මානව හිමිකම් ක්‍රියාකාරණියක් විදිහට වැඩ කටයුතු කරන වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද අපේ වැඩසටහන සම්බන්ධ කරගත්තට.